පොඩි බඩගින්න ඔබටත් සද්ද දානවා නම් සද්ද වහන්න මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය පාන් ඇතුළු බේකර් නිෂ්පාදනවල මිල අද සිට රුපියල් 10කින් අඩු කරන ලෙස ඊයේ දින දැනුම් දුන්නා. නමුත් අද දිනේදී කිසිදු ප්‍රදේශයක එම නිෂ්පාදනවල මිල අඩු කර නැති බවට පාරිභෝගික ජනතාව සහ ව්‍යාපාරිකයින් චෝදනා කරනවා. මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ පාරිභෝගික ජනතාව සහ ව්‍යාපාරිකයින් දාල් බනිස් කෙඩි අපි ගත්තේ රුපියල් 70යි. පාන් තා අදත් 170යි. ඒ අඩු කරාය කියනවා උකුත් ගන්න ගියාම අර පරණ මිලමයි තාම තියෙන්නේ. පැල් 10ක් අඩු කරාය කියන්නේ සමහර 180ට විකුණන 190ට විකුණන 200ට විකුණන ඒ මහ ජනතාවට ලාභේ හම්බෙන්නේ නැහැ. අඩු කරාට කියන්නේ තාම සාමාන්‍යයෙන් අඩු කරන්නේ. බේකරි ඉස්සර දාපු ගාන තමයි තාමත් දාන්නේ. ඒක අඩු වුණාම අපිත් අඩු කරනවා. ඒගොල්ලන්ට පුළුවන් රුපියල් 10ක් අඩු කරන්න. අපිට රුපියල් 60 50 ගන්න අමාරු. කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ මේ සභාපතිවරු මේ වගේ තැන් වලට ඇවිල්ලා. ලොකු බේර කට්ටිය අඩු කරන්න බෑ කියන්නේ ඒගොල්ලන්ට ලොකු ලාභයක් උනනේ. පාන්නැතුළු බේකර් නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කිරීමට සිය සංගමය තීරණය කළද බේකර් නිෂ්පාදන සඳහා කිසිදු සහනයක් ලැබී නැති බවයි බේකර් හිමියන් පවසන්නේ. මේ රුපියල් 10ක් අඩු කරුවට වල ඊස්ට් වල විතරල අඩු කරලා තියෙනවද නැහනේ. අනිත් එක අපි මේ පාන් පුච්චන්නේ දර බෝරිකාල දර ලෝඩයක් 85යි. පාංග 200 ගන්නට තියෙනකොට බොහොම අවරි ගැත්තේ. ඒත් ඇවිල්ලා මිනිසු පව් ඉතින්. තම බඩුවම අඩු කරලා දෙනවා කියලා කිව්වා ඒ වුණාට තාම කිසි සහනයක් නැහැ අපිට. පිටතර 35 දුන්නා නම් අර මාජිනන් එකක් තව පොඩ්ඩක් අඩු කරා නම් අපත් අඩු කරලා දෙන්න පුළුවන් අපිට. පාම්පිටි මිල අඩුවීමේ වාසිය බේකරිමියන්ගේ සංගමය ලබා දීලා තිබෙනවා. හැබැයි ඒ රුපියල් 10 සහනය බේකරි වලින් මේ වන විට පාන් වලින් අඩු කිරීමක් ලක් කරලා තිබෙනවා. සමහර ඒවා ලබා දෙන්නේ නැහැ. සමහර තැන් වල ලබා දීමක් සිදු වෙනවා. අපි සූදානම් අඩු කරන්න අඩු ගන්න ක්‍රමවේදයක් හදන්න කියන්න. වෙනදා ගත්ත පාන් ගෙඩිය ග්‍රෑම් 320 අද දින ග්‍රෑම් 300යි. රුපියල් 10ක් අඩු වෙනකොට ග්‍රෑම් 20ක් බරෙන් අඩු වෙලා. ඒ නිසා අමතිවරණ අපි කියනවා පාන් ගෙඩියක බර ග්‍රෑම් 450යි තරාදියක් අනිවාර්යයි. මිල රුපියල් 150 නම් 150යි. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.